ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අද මේ මාසේ පළවෙනිදා ලොක කම්කරු දිනය, කම්කරු සුදෝ ජුසේ මුනිදුන්ගේ මංගල්‍ය දිනය. මතයතුමාගේ සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ ස්වාමින් වහන්සේ අපිට කියනවා, වෙහෙස වන්නාවුද බරුසුලන්නාවුද සියල්ලෙනි මා වෙතට එන්න, මම නුඹලාට සැනසීම දෙමි. අපි හැම කෙනෙක්ම වෙහෙසෙනවා. අපි ශාරීරිකව වෙහෙසෙනවා, මානසිකව වෙහෙසෙනවා, අධ්‍යාත්මිකවත් වෙහෙසෙනවා. මේ හැම කෙනෙකුටම ජේසුස් වහන්සේ ඇරයුම් කරනවා. ඒ වෙහෙස තුළින් අපිට සැනසීම ලැබෙන්නේ ජේසුස් වහන්සේ තුළ පමණයි. අපි උන්වහන්සේ වෙතට ආවොතින් පමණයි. ඉතින් අද දවසේදී විශේෂයෙන්ම ඔබේ ජීවිතයේ වෙහෙස මැදින් උන්වහන්සේ වෙතට එන්න. විශේෂයෙන්ම ඔබ ගොඩාක් මහන්සි වෙනවා. අපිට කියනවා ගීතාවලියේ 127:3, උන්වහන්සේ කියන උදේම නැගිට රෑබෝවේ නින්දට යාමද ආහාර සැපීමට පමණක්මවා වෙහෙසීමද නිෂ්ඵලයි. මන්ද සමිඳුන්ට ප්‍රේම කරන අයට අවශ්‍ය දේ එතුමා නොසපයා දෙනසේක. සදෝ ස්වාමිනී, ජීවිතේ බොහෝ වෙහෙස මැදින් දුක් කම්කටොළු මැදින් අපි ඔබ වහන්සේ වෙත පැමිණෙන්නේ. ඔබ වහන්සේ අපට සුවය දෙන්න, අප පවුල්වලට සුවය දෙන්න, සැනසීම දෙන්න. විශේෂයෙන්ම බොහෝ වෙහෙසකාරී ජීවිත ගත කරන කම්කරු ජීවිත පවුල් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. විශේෂයෙන්ම විදේශ රටවලත් අප රටෙත් එවැනි වෘතින්හි නියලී සිටින හැමවම ඔබ වහන්සේ ආශිර්වාද කර, ඔබ වහන්සේගේ සුවය දෙන්න, ඔබ වහන්සේගේ සැනසීම දෙන්න, ඔබ වහන්සේගේම රැකවරණ ආරක්ෂාව දෙන්න. සදෝ ජුසේ මුනිදුනි, අප නිසා දෙවිතුමන් ඉදිරියේ, ජේසුස් ස්වාමි දරුවන් ඉදිරියේ යාඥා කරමෙනවා. ඔබ සැමට සුබ දවසක්. ජේසු පිහිටයි.